සද්ධර් මශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ තෙලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාාවෙන්, කරුණාවෙන් මෛත්‍රීෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ රම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් ඉතාම පුංචි කොටසක් දේශනා කරවගන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවනය කරඩත් එසේ ධර්ම ශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද, අනුශසන තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන මෙලව ජීවිතය යහපත් කරගෙන ජීවිතයේ සුගති ගාමී කරගන බලාපොරොත්තු වන බෝධිය ඒ උතුම් නිවන වහ වහා මුදුන් පත්කර ගැනීම සඳහා. සියලුම දානයන් අභිභවනය කළ ධර්මදානමය කුසල කර්මයේ සිද්ධ කල්ලා රැස් කරගන්න උදාර්තරූ පුුණ්‍ය ධර්මයත් ධර්ම ශ්‍රවනය කලා රැස් කරගන්න ඒ මහානුභව සම්පන්න කුසලයත් උතුම් ලාපොත්තුව මුදුන් පත් කර ගැනීම සඳහාම හේතු වාසනාවේවා කියල ප්‍රාර්ථනා කරනවා පින්නතුනේ අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගඩ කල්පනා කළේ අපේ භාගිතුන් වහසේ විසින් දේශනා කොට වදාළ ධම්ම පද පාලයේ සඳහන් වන තවත් උතුම් ගාථරතනය දෙක මේ ගාථරතනයෙන් භාගිතන් වහසේ දේශනා කොට වදාළි අනාත පෙන්ඩික සිටිතුමාගේ බෑනට මොන හේතුවක් නිසා දේශනා කළාද ඔහු විසින් පෙරසංසාර කරගත්ත වැරදි ප්‍රාර්ථනාවක් සතරාපායිට් මඟපාදන නිසා කරුණ තහවුරු කරමින් භයානක බව දක්වමින් තමයි මේ ගාතාරථනයක්න් දෙක දේශනා කොට වදාඩි චත්තාාරි තානානි නරෝ පමත්තු ආපද්්‍යති පරදාාරූප සේවී. අපුණ්ඥ ලාබාන නිකාමසෙියන් නින්දන්තතයන් නිරයන චතුතාක තමයි පලවෙනි ගාතාව. පල ගාථාව තේරුම චත්තාරිටානි නරෝ පමත්තු අකුසලයේ යෙදෙන පුද්ගලය විශේෂයෙන් කාරණා හතරකින් මේ සංසාරය පරාජයට පත්වෙනවා මෙතන අකුසලය කියල කියන්නේ මේ කතා කරන පරධාරසේවනය ගැන විශේෂයෙන් පරධාරසයවනය යෙදෙන පුද්ගලයා ර හැරකින් පරදිනවා ගලම සඳහන් කරන චත්තාාරරි ටානි. මොනවද කරුණු හතර ආපජ්්‍යති පරධාරූප සේවී පරධාර සේවනය නිසා තමයි ඒ කරුණු හතරට මූුණ පාණ්ඩ සිද්ධවෙන්නේ. කරුණු හතර සඳහන් කරනවා අපපු්ඥ ලාබං නිකාම සෙියන් සඳහන් කරනවා අකුසල් ලැබෙන පරධාර සේවනයෙන් කුසල් සිද්ධ වෙනවා. ඉළකට සඳහන් කලා මේ නින්ද අඩු වෙනවා එක තමා මෙතන සඳහන් කල ති එන්න නිකාම සයන් නින්දා අඩුයි තුන්ගෙන කාරණාව නින්දා සහගත පුද්ගලයක් බවට පත්තිෙනවා. හතරවෙනි කාරණාව නිරයේ උපදින්ද සිද්ධ වෙනවා. පළවෙනි ගාතාවෙන් ඔය කාරණාව සඳහන් කරනවා නිගතාව සඳහන් කරනවා අපං්ඥ ලාබෝච ගතීච පාපිකා බීතස්ස බීතාය රතීච තෝකික රාජාච දන්ඩන්නං ගරුකං පනීති තස්මා නරුරු පරධාරා නස්න සඳහන් කරනවා පුං්ඥ ලාබෝච ගතීච පාපිකා පු්ඥ මයි ලැබෙන්නේ පුං්‍ය කළල ගන්නේ පුං්ඥවලට ප්‍රතිවිරුද්ධයි. අං්ඥ කෙලගෙන අකුසල්. අං්ඥ ලාබෝච ගතීච පාපිකා. මේ අකුසලේ නිසා අකුසල් සහිත තැන්වල දුක්්පිදිින්ට සිද්ධ වෙන තැන්වල උපදින්ද වෙනවා. බීතස්ස බීතාය රතීච තෝකිකා බීතස්ස බීතාය. ඳන වැරදි කාමසේවනය යෙදෙන පුද්ගලයට කාමසුවය හරි හැටි බුක්තිවිඳන්න ලැබෙන්නෑ කියලා. එකයි සඳහන්කලේ බීතස්ස බීතාය රතීච තෝකිකා. ඇයි නිතරම බයහිගින්නේ. එළඟට සඳහන් කළා රාජාච දන්්ඩන්, ගරුකං පනීති රජුගේ දඩුවමට භාජනය වෙන්ඩ සිද්ධ වවා. තස්මා නරුආන් ඒ නිසා මිනිසුන පරධරං නසේවී. පරධාරසේවනය කරන් එපා, පරධරං නසේවති. මේක තමයි ගාථ රතනයන්ගේ සරල තේරුම. එතර මම සඳහන් කලානේ. අනාත පින්ිකි සිරිතුමාගේ බෑනනුවන්ට තමයි ගාථාව දේශනා කළේ කියලා. සිතිතුමාගේ බෑනනුවන්ගේ නම කේම කේව කියන්න සිටුවරේ. සිටුවරයා දකින ඕනෑම කෙනෙක් වසඟ කරගන්ඩ පුළහන්තරන් ඉතාම ලස්සන රූපයක් තිබබ කෙනෙක්. ආංය ලස්සන රූපයේ නිසාම අන්‍ය වූ කාන්තාවන් ඔහු දැක්ක අහම ඒ කාන්තාවන්ට ඔහු සමඟ කායික ඇසුරක් පවත්වඩ පුදුම විදිහේ හැඟීමක් ඇතිවෙනවා. ලොකූ කැත්තැක් ඇතිනෙන ඒකට. තමන් කෞුද කියන තරාතිරම ඒ වෙලාවට අමතක වෙනවා. ඉතාම සිල්වත් කාන්තහමක් වෙඩ පුළුවන්. ලැජ්ජා බය සහිතව හැදිච්ච පතිභක්තියෙන් යුක්ත තැනැත්තියක් වෙඩ පුළුවන්. නමුත් කේම දැක්කහම ඒ සියල්ල යට අමතක වෙනවා. අන්න පුරුසියහන් දැක්කහම එහෙම හැගීම් පහළ වෙන්නේ. ඒ තරම්ම හික්මුණ සංවරවන තැනැත්තියන්. නමුත් කේම දැක්කහම ඒ සියල්ලම අමතක වෙනවා. ඉති කේමත් පරධාර සේවනයට බොහොම ලොල් එච්ච කෙනෙ ඉති මේ කාන්තාවන්ගේ කැමැත්තයි කේමගේ ලොල් බවයි හේතු වෙලා කේම නිරන්තරයෙන් පරධාර සේවනයට ඇබැහිවෙලා කටයුතු කරනවා. එති එක දවසක් රාත්‍රයේ පරධාර සේවනය සඳහා හැසිරෙනකොට රාජපුරුෂයන්ට අහු වෙනවා රාජපුරුෂුව අරගනයනව රජුරූගාවට ඉතින් තොරතුරුහ වෙලා බලහම මහ සිතතුමාගේ බෑන. ඉති ජරු කල්පනා කරනවා මොහුට මන් දඩුවන් නියම කළොත් ඒ මහ සිටිතුමාට කරන අපහාසයක් වෙනවා. එහින්ද මොකොවත්ම නො කියන දහස් කරනු. දෙවනිවර තුන්ගෙනනිවරත් රාජපුරුෂයන්ට වරින්වර ඔහු අහුවේෙනවා. ඉති මේ කිසිම අවස්ථාවක රජ්ජුරූ කේමට දඩුවන් කලි නෑ. ඒ කේම ගැන හිතල නෙමෙයි සිටතුමා ගැන හිතල. ඉති මෙහෙම යනකොට සිටතුමාට ආරංචි වනාා. මොහු මේවාගේ වැඩවල නිරත වෙනවා. අන්තිමට රාජපුරුෂයන්ටත් අහුවෙලා රජුගාවටත් පමුණුවල තියනවා. රජුත් ම ගැන හිතලා මහට දඩුවන් කරන එක නත කරලා තියෙනවා. හැබැයි කේම කියල කියන්නේ ඉතාම කීකරු කෙනෙ. මේවාගේ වැඩවල යෙදිල හිටියට හරිම කීකරුයි. සිටිතුමාට දරුවෙක් වගේ සිටිතුමා යමක් කීවොත් කවදාවත් ඒක මගාරින්නේ නෑ. ඒ නිසා සිරිතුමා කීමට දවසක් සඳහන් කළා යං බුදුරජාණන් වහසිගවට කියලා. කේම කැමති වුණා කේම බුදුරජාණන් වහසිගාවට එක ගිහිල්ලා සිටිතුමා බුදුරජාණන් වහසිට සඳහන් කලා ස්වාමීණි මේ මගේ බෑන නමුත් මෙයා මෙහෙම චරිතයක් තියෙන කෙනෙක්. ස්වාමීණය අවවාද කරලා මොහුට එහි තියෙන භයානකත්වේ කියල දෙන්න කියලා. ආන් එදා කේමට ඒ බව ස්තර කරන්න බුදුරජාණන් වහසේ දේශනා කරපු ගාතාරතනයන් දෙක තමයි අප මුලින් සාකච්ඡා කරන්න යෙදන මාතෘකාව හැටියට. එන අපිදැ ධර්මකාරණාවටිකක් සාකච්ඡා කරමු මෙතන ජපී තවත් කරුණක් සාකච්චා කරන්න න මේ පින්කරල කරන ප්‍රාර්ථනාව සම්මාධිට්ටික පාර්ථනාවක් වඩත් පුළුවන් මිත්‍යාදෘෂ්ටික පාර්ථනාවක් වඩත් පුළුවන්. හැයි සම්මාදිි්ික ප්‍රාර්ථනාවක් කළත් මිත්‍යාදෘෂ්ටික ප්‍රාර්ථනාවක් කළත් ඔය දෙකම විපාකතිනවා. කේමට වෙලා තියනෙත් එහෙම වැඩක්. ැ කේම දැක්කහම ඕනෑම සිල්වත් කාන්තාවකට තමන්ගේ තරාතින අමතක වෙනවනි. ඒකට හේතුව තමයි කේම සංසාරි කරගෙන තියෙන මිසදිටු ප්‍රාර්ථනාවක්. ඒක අපායට යන ප්‍රාර්ථනාවක් මිසත් සුගතියට යන ප්‍රර්ථාවක් නෙමේ. කාශ්‍යප භාගිතුන් වහස පිරිනිවම් පෑවට පස්සේ. කාශ්‍යප බුදුරජාණන් වහසගේ ධාතුන් වහස තැම්පත් කරලා විශාල චෛත්‍යයක් හැදවා. එක ධාතුන් වහස නමයින වැඩයින්නේ කාශ්‍යප භාගිතුන් වහසකි. ඉතින් දෙවියෝයි මිනිස්සු ඒතු වෙලා තමා සෑය හදන්නේ දෙවියයි මිනිස්සු එකතු වෙලාම තමයි සෑය වඳන්නේ. දෙගොල්ලන්ටම තියන එක සෑයයි. තනිකරම රත්තරං ගඩොල්ලින් තමයි නිනාමාරතියන්. ඒ කාලෙ කේම ඉසරුමත් පුද්ගලේ කාලෙත් ඉපදිල ඉඳල තියෙනවා. කොඩි දෙකක් කොඩිවට පතාක කියල කියන්නේෙ කොඩිවලට වඩා ලොකුයි. සමහර වෙලාට අපි පතාක කියල කියනවා අර කනුවක දිගයට දාන කොඩියට. නමුත් තවත් පතාක කියල කියනවා අපේ ඇයි දැකල තියෙනවා මුලු තුනක් තියෙන කොඩි තියෙනවා. සමහර කොඩි අග්ගිස්ස හීන් වෙලා අපි මේ ලීයට ඉටවන ප්‍රදේශය අරගේම ලොකුයි කෙරවල් තුනක් තියෙනවා. ඒවටත් පතාක කියල කියනවා. එති මේවාගේ පතාක දෙකක් රන්නූල්ලොලින් අලංකාර කරලා බොහම ලස්සන කරලා තමයි මේ පතාක දෙක චෛත්‍යයට පූජ කරල තියෙන්න්නේ. ඒ පූජා කරල මුොහුකරපු ප්‍රාර්ථනාව තමයි තමන්ගේ ලේ නෑයු සහ පවුලේ අනික්කා අයි. ලේදර කාන්තාවූ සහ පවලිකයහම තමන්ගේ සහෝදර සහෝදිරියෝ ආදී කාන්තාවන් හැර. අන්‍ය කාන්තාවන්ට තමන් දැක්කහම තමන් සමඟ කායක සම්බෝගයක් ගොඩනගා ගන්න හැඟීමක් ඇති වෙන්්ඩෝන. ඕක තමයි ප්‍රාර්ථනාව. එතින් ඒ ප්‍රාර්ථනාව තමයි මේ ක්‍රියත්මකර වෙන්නේ. නමුත් ඒ ප්‍රාර්ථනාව කොහටද නිරට. ඉතින් ඒවාගේ. මිති්‍ය දෘෂ්ි පාර්ථනා තව ධර්මී පෙන්න ලතිනා පිට. අපේ පින්නතුන අහ ැති ස්වර්ණතිලකා ගැන්න. ස්වර්ණතිලගමනවද ප්‍රාර්ථනා කළේ. ඇය කරපු ප්‍රාර්ථනාව තමයි ඉතාම ලස්සන රූපයයක් මට ලැබෙන්්ඩෝනේ. මගේ රූපය දකින පිරිමිට පිස්සු හැදෙන්ඩෝන කියලා. ඉතින් ඒකම වුණ අන්තිමට ස්වර්ණතිල මිනිස්සු විසිම්ම ගහල මැරුවවා. ඒයි පවුල් පදනං සම්පූර්ණ අවුල්ලවෙලා දෙදර ඇන්න ගත්තා. ද ගහල මැරුව ස්ර්ණ තිලකව. අපේ චද්ධන්ත ජාතක කතාව සඳහන් කරනවා. චද්ධන්ත රජ්ජුරුවන්ගේ චද්දධන්ත රජරු කෙලෙ නැතික්. චද්ධන්ත හස්තියා. චද්දන්ත හස්තියාට මහාසුබදරයි චෝල සුබදරයි කියලා බිරිින්දෑවරු දෙන්නෙක් ඉන්න ඇතින්යු. ඉති චූල සුබදර පස්සේ කාලෙ කල්පනා කලා මහා සුබදර තමයි ඇත්රජු වැඩීම් ආදරීතියෙන් මේ ඇයට හැඟෙන දෙයක් ඕනෑම දෙයක් සම්බන්ධයෙන් සැක සහිතව බලන්ඩ පටන්ගත්තොත් අපට ඒකටමනි කරුණු පේන්නේ තමන්ට සලකන්න ඇ කියලම තම හිතෙන්නේ ඇයි අපේ හිතේ තියෙන ස්වභාව ඇත් එක්ක ඉතින් දැම් චූල සුබද්‍රාවටත් තිතෙනවා මට වඩා මහා සුබදරට සලකනවා කියලා. ඒ නිසා එක දවසක් බුදුරජාණන් වහසේලාට පළතුරු පූජ කරලා ඒ ඇතින්න ප්‍රාර්ථනාවක් කරනවා මම ඉක්මනට මැරෙන්ඩුවනේ. මැරිලා මදුරට රජ්ජරුවන්ගේ දේවියගේ කුසි උපදින්ඩුවනේ. ඇගේ කුසේ ඉපදිලා දැරියක් හැටියට මනුලොවට ආවට පස්සේ තරුණ වයසිදී බොහොම ප්‍රතාපොත් රජෙක්ක එක්ක විවාහවෙන්ඩ ලැබෙන්ඩවනේ. පස්සේ, ඔහ කැමති කරවාගන මේ ඇත්රජු මරන්්ඩ ලැබෙන්ඩෝන ඒ ඇගේ ප්‍රාර්ථනා ඉති ඇ පළතුරු පූජා කළල ප්‍රාර්ථනා කලා නොකනු බිහිඳල මරෙනවා. ඒ විදිහටම පාර්ථනාව සම්පූර්ණ වෙලා අන්තිමට ඇත්රජු මරවනෝ. සිති අන්තිමට ඇත්රජු සෝනුත්තර වැද්දගෙන් අහනුව මොකට දම මරන්නකිව කවුදු මරන්නකි අනි ස්වාමිනි හවල් රජදේවයි සඳහ කල ඇයට ඔබහසගේ දලා අවශ්‍යයි කියලකීවා. ආබරණ හදාකණ්ඩ. අහවල් රජුරුවන්ගේ දේවයි කියල කියහම් ඇත් රජු දැනගන්නවා මේ අහවලා මයි ඇයට මගේ දලාවශ්‍යතාවත් නෑ. අවශ්‍යනං රැස්විහිදෙන ද තව මෙහි තියෙන බව ඇය දන්නවා. එයින් දෙකක් ගට කියන්න තිබ්බනි. ඇයට ඕනි මාව මරා ගණ්ඩමයි. ඉති ඇතා විසින්ම දළ දෙකත් කපලා. ඇතා විසින්ම දල දෙක සෝනුත්තරට ඔසවලා දීල පිරිත් කියල සෝනුත්තරට ආරක්ෂාව හදල අවුරුදු හතයි මාසහතයි දවස් හතක් ආපු ගමනේ දවස් හතෙන් යන්ඩ අවස්ථාව හදල දීල අන්තිමට සඳහන් කලා යට ගිහිල්ල කියන්ඩ. ඇත් රජු මැරුණ කියඩ දල දෙක ඇයට පූජ කලා කියට. මිත්‍යල් ජෂ්ටික පාර්ථනාවක් නිසා. කාලා ආතනයක් නිරේයන්ට කරමරැස්ක කර. ඒගේ අපි පින්කමක් කරල ප්‍රාර්ථනාවක් කරනකට සිහය ප්‍රඥාව සහිතවෝ මේ පාර්ථනා ගුණු කරන්නත්ව ඕනෑ. සෑම පාර්ථනාවක්ම විපාක දෙනව සිහය ප්‍රඥාව ඇතුූ පාර්ථනා ගුණු කරන්නඕනේ. එතකොට සහකෙනකට හිතෙන්න්න බලුවන් ඇයි පව්කාර ප්‍රාර්ථනා විපාක දෙන්නේ. පින්කම කරලා ඉවරයින්නේ. දැන් කුසලේ මට ලැබිලා තියෙන්නේ. අපිගේීම උදාහරණයක් මෙහෙම හොමන හරිටයුත්තකින් අපිට දැන් සල්ලි ලැබිලයි තියෙන්නේ. දැ මුදල් මගේලඟ තියෙනවා. දැම් මට මේ මුදල්වලින් හොඳ වැඩ කරඩත් පුළුවන්. නරකවැඩ කරන්නත් පුළහමකද මුදල මංගාව තියෙන්නේ. ආ ඒවාගේ පින්කම කරලා ඉවරුුණාට පසේ මට පින ලැබිලයි තියෙන්නේ. දැන් ඒ කුසල මහිමෙන් මට හොඳ දෙයක් හෝ නරකදයක් ප්‍රාර්ථනා කරඩ පුළුවන්. ඒක විපාක දෙෙනවා. හිද සම්මා ට්ික ප්‍රර්ථනාවක් හැම වෙලාෑම ගොඩි කරන්නඩෝනේ. එතුොට මේ ගාතාරත්නී භාගිතුනු හස දේශනා කළා පරධාර සේවනය යෙදෙන පුද්ගලයාට බලපාන ප්‍රධාන කාරණා හතරක්තියෙන. චත්තාාරි ටානානි නරෝ පමත්තු පළවිනි කාරණාවමකද සඳහන් කළි අකුසල් ලැබෙන පරධාර සේවනේ සුළුපටුනේ බරපතලාකුසලයයි. එතුවට කොහොමද පරදාාර සේවනයක් හරියටම සම්පූර්ණ වෙන්නේ. අපේ භාගිතන් වහන්සේ ධර්මය තුළ කාන්තාව විශ්සක් දේශනා කරලා තියෙනවා. කාන්තාව වර්ග විශ්සක් දේශනා කරලා තියෙනවා. ඒ කාන්තාවන්ගෙන් සමහර කාන්තාවත් සමඟ කායික ඇසුරක් පැවැත්තුවොත් කාන්තාවට කර්මය ැස් වෙන්නේ නැහැ කන කර්ම පතයක් පැස් වෙන්නේ නෑ නමුත් පිරිමි කෙනට කර්ම පතයක් ක්‍රැස්් වෙනවා. උදාහරණයක් හැටියට අවිවාහක කාන්තාවක් සමඟ අවිවාහක වූ පිරිමීක් කායිකැසුරක් පැවැත්වුවොත් ඒ පිරිමියාට කර්ම පතයේ සම්පූර්ණ වෙනවා. එකැනෙ නිරේ උපදින්ද සිද්ධ වෙනවා. නමුත් කාන්තාවට කර්ම පතයක් වෙන්න නැහැ නමුත් ඇයටත් කර්මයක් තියෙනවා. ඇ කාන්තයෙන් රජුව නිරයේ උපදෝනවා කියන කරණාවක් සඳහන් කරන්නේ. හැබයි වෙනම බලපාන හේතු තියෙනවා පලනුව මිත්‍රත් ්‍රරෝහිී කර්මය තියෙනවා. අම්මරතා තට එරෙහිෙවුනා කියනෙක්. මිත්‍රත් ද්‍රෝහිී කර්මයත් සංසාරය අත්ති භයානක කුසලයි. ග්‍රේ උපද්දවන්නේ නැතිවුණාට අපි ටිතින් ඔය සංසාරයේ භයානක රෝග උදාහරණය කෙටිට පිළිකාවාගේදේව. මිත්‍ර ද්‍රෝහහි කර්මේ තවත් ප්‍රතිඵලයක් හෙරියට තමයි පෙන්නලා තියන්න. සත්පුරුෂයන්ට එරහි වෙන එක මිත්‍ර දරෝහහි කර්මය ඉ එතකොට සංසාරදි සඳහන් කරනම අපේ ශරීරයේ වැඩෙන සයිල අපට විරුද්ධව ක්‍රියාත්මක වෙනවා කියලා. පිරිකාක් කියලා කියන්නේ එහෙම එක. අපට නොගැලපෙන සයිලයක් එක හැදිල එක හොම වේගිින් පැතිරෙන්ටගන්න <Sess> ො පැතටනෙේ පතිරෙන්නේ මැරදි පැත්තට. ඇති ඒවාගේ කරුණු උදාහරණයට දක්වඩ පුළුවන් මේ කර්ම පතයේ මිත්‍ර දෝහී කරමේ කොහොමද වෙන්නේ.ඇති මේ විදිහයට කාන්තාව විශ්කින් අටක් පිබඳව වෙන සඳහන්කරලතින ොලහක් පිබඳ වෙන සඳහංකරලතියෙනවා. කුමන කාන්තාවට කර්ම පතේ සම්පූර්ණ වෙනවාද කුමන කාන්තාව කර්ම පපතය සම්පූර්ණ කරගන්න නැද. ඒ රනාවල් දීර්ගව සාකච්චා කරන්න විස්තර කරල තියෙනවා සමහර දේශනාවල් වලනම් ඒ කරුණු සාකච්ඡා කරල තිෙනවා. හැබ පිරිමි කෙනාට කොහම වනත් පිරිමි කෙනාට කර්ම පතේම සම්පූර්ණ වෙනවා. ආංග නිසා අකුසල් රැස්වෙන කාරණාවක්. දෙවනියට සඳහන් කළා නින්ද ලැතුව වනවා කියලා. නැත පරධාර සේවනය යෙදෙන යම්පුද්ලය කකිින්වාන. මේකති කියන රාත්‍රී වීති සංචාරය කියලන. තන් අවේලාවේ වීති සංචාරය. රෑට නින්දක් නෑ එහේ මෙහේ ඇවිද ඇවිද ඇවිදඇවිද මේ අවශ්‍ය දේවල්ලෝට කරුණු සපේ සපේ ඉන්න එ රෑට නින්දක් නෑ. අනිත් කාරණාව සඳහන් කරා නිතර නිතර නින්දාවට බඳන් වෙන පුද්ගෙලෙක් බවට පත්වවා. ඇයිද මේ කාරණා මිනිස්සු දැනගත්ත හම මිනිස්සු තැනතැන කතා කරනවා. ඇතැන කියනවා. නින්දා කරනවා අපහාස කරනවා දරුවන්ටත් දොස් කියනවා. අනාරක්ෂිත පුද්්‍යනයෙක් බවටත් පත්ව වවා. අවසාන වසිෙන් සඳහන් කලා හතරවනිි කාරණාව එසිල්ලගේ අවසාන නිරයේ උපදිනවා. නිරයේ ඉපදන හම අති දීර්ඝ කාලයක් ඒ නිරාදුකට මූුණ දෙඩ සිද්ධ වෙනවා. මෙලව ලැබෙන නින්දක් නැතිකම් හරි ඉදක් නැතිකම් ඇතවට නින්දා සහගත බව මේ ආදී සියල්ලට වඩා භයානකයි නිරයේ ඉපදිනව කියන කාරණාව. නින්ද නැත්තෙත් නින්දාවල බෙන්න්නෙත් මෙලවජීවත්තිනකං විතරයි. ඒක සමහට අවරුදු පණහා කැටක් ඇත්තැවක් වෙඩ පුළුවන්. නමුත් නිරේ ඉපදුනහම අවුරුදු කෝටි ප්‍රකෝටි ගමන් නිමක් නැති මහා දුක්කන්දරාවල් බිලින්ඩ සිද්ධ වෙනවා. අපි සාමාන්‍යින් ධර්මය හලතියනවා. කුඉුල් පිිබඳ අප ග හැමෝම දන්න නිතර කතා කරන කාරණාව. කටු ඉම්බුල යනව කියන. ඉති කටුඉම්ඹුල් නිරේ පිළිබඳව ධර්මය වෙනම පැහැදිලි කරලා පෙන්නලා තියෙනවා. ගෞගාන කුසයි. ඉම්බුල් ගහා. තනිකරම ගිනි අරගන රතුම රතුපාටයි. අඟල් දාසයක් විතර කටුවක් දිගයි කියල සඳහන් කරනවා. ඒ කටුව කෙලවරිං ටික් නැමිල තමයි තියෙන්නේ. අඟල් දාසයක් විතර දිගයි කෙරවලින් නැමිල තියෙන. ඒ කටුත් තනිකරම ගිනි අරගෙන යකඩ කූරුවාගේ රතුම රතු පාට තියෙන්. යම පල්ලෝ ගිනිගත්ත යකඩ පොළු ගෙනල්ල පල්ලහින් පහර දෙනව නගින්න කියලා. ගහ දැක්කහම නගින්න හිතෙනෑ. අඹ දල්ලක්වාගේ ලේම ලේපාටයි. කටුත් එහෙමයි. දෙලි සෙනවති නගින් හිතෙන්නේ කොහො. නමුත් ඉති පහර දෙෙනකොට නගින් නැතුව කරන්න දයකුත් නෑ. නගින එක දුකයි කියලා හිතෙනවනේ ගහ දැක්කහම මේකට නැංගොත් නම්මොනවාවයිද. නමුත් ඊට වඩා වේදනාවට පහර දෙෙනවා. එතකොට ඒ පහරකෑමෙන් ගුටිකණ්ඩ නගින එක හොඳයි කියලා හිතෙනවා. එතොට ගොඩවෙනකොට ඉස්මුදනෙන් ඇනිච්චහම කටු නමුත් අපි නගින් දුවනේ. එතකොට කඩාගෙන කටු ඇලුව ඇතුළට බහිනවා. ඇතුළට බැහල ඉරාගන කටුව පල් හැට නලල දිහාට වගේාවට පස්සේස් මුදනය අයි තුවාල වෙච්ච තැන කටුව නිච්චතන මුකුත් නෑ. හැබැයි ඊළඟ කටුවස් මුනට හේත්තු වෙලායි තියෙන මොහොතිින් ඒකනෙනවා. එති ඒවාගේ මැරෙන්න්නේනෙ නිරේ කරුමය ඉවරවෙන තාකල් විදවනවා. මොන්න තරං දරුණු වේදනා තිමුණොත් මැරෙන්නේ. මැරුුණොත් එතනම ඇහි පිල්ලම් ගහන්්ඩ කලින් නැවත නැවතූපදිනවා. ඉතින් දැන් මොහු උෂැලට නගිනවා අර කටුව කඩාගෙන ස් මුදලන නිච්ේ නල්ල දිහාටයනකොට තවයිකක් යැනවා ඒක නහහි දිහාටයනකොට තවයිකක් යැනවා. ඒක කට දිහාට පාත්තිනකොට තවකක් යැනෙනවා. ඉතින් එහෙම ඇනියනි මුළු සරවාන්ගේම මස් ගැලවිලා එල්ලි එල්ලි නගිනෝ. උඩඉන්න කෙනා බහිනවා. එයා බහිනකොටත් අර වගේ අර නගුල් කොකුුවගේ කටු උඩර තියෙනවා. කටුවල වාඩි වේගෙන බහින්්දෝනෑ ඉති පල් හැට එල්ල බල හම කැලිවුඩ එල්වා. නමුත් වේදනාව මිස මැරෙන්නේ මැරෙන්නේ නෑඉති එනිසා අවුරුදු කෝටි ගානත් මේ ගහේ නගින්ඩයි බහින්දයි සිෙද්ද වෙන. ඊට පස්සේ සඳහන් කරනවා විශාල ගිනියගුරු වලවල්ම විශාලයි කලකිවම සැතපුම් ගන නිසායි. අනිි කරම අගුරුවලින් පිරිල තියන්නේ. හුළන් ගහනකොට අගුරු ගොඩක් දිලිසෙනවා වගේ බොහෝම දිලිසි දිලිසි තියෙනවා ගෙන අගුරු. යම පල්ලු නිසත්තු වෙතෙන්ට අරගෙන ැවිල්ල පාද දෙකෙන් අල්ලගෙන අරාබි මඩේ ඉන්නක් අනින වගේ අගුරු ගොඩේ අනිනවා. ඇන්නහම ඉනගාවටනකං අගුරු ගොඩේ යටයනවා. ඉනෙන් උඩ කෑල්ල කකුල් දෙකත් එක්ක. ගඩට ඉහලට ඉස්සිලා තියෙනවා. ඉති අවුරුදු සිය ගනන් දස් ගනන් අර අගුරු ගොඩයට පිලිස්සෙනවා පිලිස්සෙන වේදනාවද හිතන්කො එහ අගුරු ොට ඇන්නොත් ොම ේදනාවවද කියලා. එ මනුස්සලෝක අගුර ොඩක දාපු ගින්දර වේදනාව නෙම එතන තියෙන්නේ. මනුස්සලෝකය ගිඳදරෝලට වඩා අති භයාලක විදිහෙන සැරයි. සිතුල් පව්වේක කාරණාවක් සඳහන් කරනවා. ඒ පුද්ගලයක් පාහන් වහන්සේකෙන් ඉල්ලීම මක් කරනවා අවීයේ ගින්දර පෙන්න්නට කියලා. දර කියනවා ගින්දර පෙන්න්නට බෑ. මිගලන්තික පිළිබඳව සඳහන තිය. මිගලන්තික කියන බැද්දක්. දයා පස්සේ මහනෙන්ට හදනව කරුමින් බේරෙන්ඩ එවෙලා ඇතවම ඉල්ලීම කරන්න. එදොට කියවා ගින්දර පෙන්න්නට බැහැ ගිනිි පුරක් පෙන්න්නන් කියල අප ි පුර කියන අප දැල තියනව. සඳහකනව විශාල අමු දරගොඩ ගැල්ල ගොඩ හණ්ඩ කියලා. විශාල අමු දරගොඩ. මෙ අමු දර ගොඩ ගොඩ ගහල්ලා ගෙහිල්ල කියනවා ස්වාමිණි හරි. එන ගොදයට දරගොඩ දිහා බලා ග්ඩ කියලු. උන්වහසේගේ දිහාන බලයෙන් නිරේෙන් අරගත්ත ගිනිපුපුරත් අර අමු දරකඳන් ගොඩඋට දානවා. ගිනිපු පුර වැටෙනවත් දර ගොඩ අලුුවෙනවා දෙකම එක පාර වෙනවා. ඒ කීව ගිනි පුපුරක් මෙච්චර සැරනං නිරේ ගින්දර කොහොම ඇද්ද. එවන් ගිනි ගොඩේ තමයි මේ අනින්නේ. මැරෙන්න්නේ නෑ නමුත් වේදනාව මනුලවට වඩා සිය දහස්බුණනක් දෙැනනම්. එදට සඳහන් කලා කවුද මීදුක්විදින්නේ මනුලව ඉන්න කාලෙ පරධාරසේවනය කරපු අය. සංගහාතවාගේ නිරේවල් වල සඳහන් කරනවා කාන්තාව මේ ඉන්නතෙක් යකඩ පොළොවේ එරිලයි ඉන්නේ. ඉන දක්වා කොටස යකඩ පොළොවේ ඇතුළට ගිලිලා. මේ යකඩ පොළොව අඹදල්ලවාගේ රතුයි. ගෙනියන් වෙලා. එති පිලිස්සෙනවා. නමුත් මැරෙන්නේ නෑ. ටක වෙලාවක් මෙහෙම ඉන්නකොට හෙන පුපුරනවා වගේ මහා සද්ධයක්ක හෙනවා. හැරිල බලහම නැගැෙන හිෙත පැත්තිෙන් ගෞගානක් දිග. ඒ වගේ උස විශාල පරුවතයක් පෙරලි පෙරලියනවා. එතින් අට බලාගෙනඉන්නකොට තමන්ගේ ඉස්සරහා ඉන්න කට්ටිය යටින් පිලිස්සෙන වේදනාව අරකට තැලිදයනවා. තැලිලගියට පස්සේ කරමය නිසා නැවතාපහුවවුම් පණයනවා. එතට බටහිට පැත්තෙන් කන්දක්නවා ඒකටක් තැලෙනවා. ඉළකට උතුරු පැත්තෙන්ෙනවා ඉළකට දකුණු පැත්තෙන්ෙනවා සමහරලාට දෙපැත්තිෙන් කඳු ඇවිල්ල එකට හේත්තුවවා. ද මැද්දෙහිර වෙලා ඇැලෙනවා. පරධාර සේවනය කරපු කාන්තාව වූ විඳින එක දුකක් හැටියට මේ කාරණාව පැහැදිලි කරලා තියෙනවා. ඉළකට සඳහන් කලාා ඒ සියලු දු අවසන් කරලා මනුලව ඉපදුන කාලයක් වෙනවන. ඔවු නපුංසක වෙලා ඉපදනවා. අවරුදු සිය ගනම් දස් දැන එහම ඉපදදිෙන. පණ්ඩ වෙලා උපදනවා මේ අදී නොෙක් ආසාධිත තත්ත්වයන් ඇතු සමාජයේ නින්දා පහස ලබ ලබ ඉතා පහත් සැලකුම් ලබමින් උපත්තිය ලබන බව සිහිපත් කරනවා වගේම තවත් නොෙක් කාරණ සඳහන් කර තියෙන ඔ ඉසිදසිගේ කතාවහෙම අණ්ඩච්චේදනය කරපු අවස්ථා පනු හැදුන අවස්ථා ලිින්ගේද්‍රයන් කඩාගෙන කාපු අවස්ථා රජාතක කතාවක සඳහන් කරන වැදිරියට පුතෙක් ලැබිලා. එතකට මේ පුතා අරගනන්නකිව බලන්ඩ වඳරා.ඇති ළඟට ගෙන හිල්ල පුතා දුන්නහම් කෑග හදදිම පුරුෂලිින්ගේ කඩාගෙන වදුර කනවා. ඇති මේ මේ විදිහේ මෙලවදි විපාක දෙන කරුම රාසිය දේශනා කරලින් තමයි මේ සඳහන් කළේයි. අතිශයින්ම භානක. අකුසල කර්මයක් සසර අති දීර්ග කාලයක් නිරයෙත් මනුලවත් සතරාපායි තවත් නොයෙක් කාත්මවල දුක්කන්දරාවක් බුක්තිවිණින්ඩ තියෙන අකුසල කරමයක් තමයි මේක. එළඟට සඳහන් කළා රජවරු දඩුවන් දෙන්න ගිය හම දෙතිස් වදවලට භාජනය කරනවා. ඒ මනුලොවදී දෙන දඩුවන්. එති දෙතිස් වද පිළිබඳව බාලපණ්ඩිතාද සූත්‍ර දේශනාවල් වලත් සාකච්ඡා කරලා තියනවා. ඉ ආන් එහෙම දැඩුවන් මනුලොගදි ලැබෙනවා නිරේදී විදිහෙට දඩුවන් ැබෙනවා තෙරිසංලෝක ඉපදිලලා ඒත් දැඩුවන් විදිින්න්න සිද්ධ වෙනවා. ප්‍රේතලෝකෝල දුක්විින් ඉන්න සිද්ධ වෙනවා. ආයෙත් මනුසාත්ම ලබල ශරීර අංග අහිමි වෙලා රෝගී වෙලා විරූපී වෙලා නින්දා අපහස ලබ ලබ මනුලෝජීවන්නත් සිද්ද වවා. මේ තරං දුක්කන්දරාවක් විඳින්ඩ හේතුවෙන කාරණාවක් නං පරධාර සේවනය කියල කියන්නේ. මේක ඔහු විසින් සේවනය කළ යුත්තක්ද කියන කාරණාව තමයි. අහල තියනෙ සඳහන් කරනවා තස්මා නරු පරධාරක් නසීවීති. පරධාර කර්මයාගේ අකුසලේ තරම දන්නවනං කිසිම මිනිෙ පරධාර කරමය කරන එකක් කරන එකක් නැහැකිල දේශනා කරනු. කාන්තාව පිළිබඳව සඳහන් කරන කොට. අපේ බුදුරජාණන් වහසේ තැනක පැහැදිරි කළා මේලෝකෙ පොදු දේවල් පොදු දේවල් කීපැක් පිළිබඳව. මහපාර හැමෝටම පොදයි නානතොට පොල හැමෝටම පොදයි සුරාසැල හැමෝටම පොදයි සමාගම් මඩුව හැමෝටම පොදුයි. එවා පොදු තැන්. ඒනකට දේශනා කලා ස්ත්‍රියත්. හැමෝටම පොදුවස්තුවක් කියලා. එතොට මොනස්ත්‍රියද හැමෝටම පොදු. සිල්වත් වෙන්ඩ අකමැති හික්මෙන්්ඩ අකමැති සංවරයට අකමැති ස්ත්‍රය හැමෝටම පොදු. නමුත් සිල්වත් ගුණවත් අකුසලේට බය සංවර වෙච්ච ඉස්ත්‍රය හැමෝටම පොදු නේ. දුසිරිත කියන එක සිල්වත් කාන්තාවට කිලුට. නමු දදුස්සීල කාන්තාවට දුසිරිත කිළුටක් කියලා ඇය සලකන්නෑඇ දුසිරිතට හරි කැමති. ඉද කාන්තාව පොදුුයි කිය එතින සඳහංකලේ ඒ නිසා අතුකොට පිරිමි පාර්ශවයටත් කාන්තා පාර්ශවයටත් මේ අකුසල කර්මය සම සමව විපාක දෙන අවස්ථා පිළිබඳුවූ විශේෂයෙන් ධර්මහි පැහැදිලි කරලා දේශනා කලා. ඉළන්ට සඳහන් කලා පින්නතුනී. අප්ඥ ලාබෝච ගතීච පාපිකා, බීතස්ස, බීතාය, රතීච තෝකිකා. මිනිස්සුගේ කැමැත්ත විශේෂයෙන් මෙතන සඳහන් කරනවා. මිනිස්සුන්ගේ හිත කොයි වගේද කියලා. පුප්පානි හේව පචිනන්තන් භ්‍යාසත්ත මනසන්නරන්. ඇයි මේ බ්‍යාසත්ත කියල කියන්නේ. භ්‍යාසත්ත කියල කියන්නේ මිනිස්සුන්ගේ හිත නිතරම තමන්ට ලැවිිච්ච දේවල්වල ඇලිල්ල තියනවා. ලදදේවල්වල ඇලෙනවා නොලද දේවල් පතනවා. එකක තයි මිනිසුන්ගේ හිතේ හැටි. මෙකම පුප්පවාර්ගේ සඳහන් වෙන වෙනම ගාථාවක තියෙන කොටසක් මේ ගාතාරත්නෙන් අපිට සාකච්චා කරන්න පුළුවහන් නිසා එකතු කරගත්ේ. එතන මේ කාරණාව දක්වන තැන බුදුරජාණන් වහන්ස පැහැදිලි කරනවා මාලාකාරයෙක් මල්කඩලා රැස් කරන කෙනෙක් මල් උයනට ගිහිල්ල එක ගහක මල් කඩකඩ ඉන්නකොට ඔහුට පේනවා එහා ගහේ තියෙනවා මීට වඩ ලස්සන මල් මේ මල් නෙලනක අත්හැරලා ඔහු එහා ගහටයනවා. නමුත් ඒ ගහේ මල් නෙලන ගවන් ඔහුට පේනවා නික්ගහ මල් ඊට වඩා ලස්සනයි වගේ. ඉටව සඔොහු එතිෙන් ටයනවා. එතන නැලන ගමන් අනික්ගහ මල් තවත් ලස්සනයි කෙළ හිතෙනවා. එති එහ එහෙම දැන් බොහුගේ ආසාවී සීමාවක් නැති නිසා මේ ගහෙෙන් අරගහට ඒ ගහෙන් තවගහකට මෙහෙම මාරුව වී ඉන්නකොට දන්නෙම නැතුව දවල් වෙනවා. තැමේ ගහෙෙන් නෙලාගන්න මල් දවල්ලුනාට පසේ වැඩක් නේන ඔක්කොම පර වෙනවා. ලකට දේශනා කළ අභාගතුන් වහන්සේ මල්කරුවට මෙහෙම වැරදුනා වගේ පංචකාම තෘෂ්ණාවං බෙලිච්ච පුද්ගලයටත් ජීවිතය සෑහීමක් නෑ. ඇති කියල හිතෙන්නේනෑ. ඒ නිසා තවතව තව 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 තාව රැස්කරනෝ මිසත් ඒ රැස්කිරීමේ දැන්නන් මට මේ ප්‍රමාණයේ ඇති කියල නතරවිච්ච දවසක් මිනිස්සුන්ගේ ජීවිතය ඇතික නෑ ට පාල හරහතන් වහන්සේ ඔය කතාව මනාව පැදිලි කරලලා කෝරව්‍ය රජුුවන් අනුසාසනාවක් කළ. මහරජ මිනිස්සුන්ට කවදාවත් සෑහීමක් මේ. එතුට කෝරව්‍ය රජුරු හනවා ස්වාමිනිි එයි එෙහෙම කියන්නේ මට ඕන තරන් ධන සම්පත්තිය නොවනි. එති ඇයි සැෑහීමක් නෑ කියන්නේ. එතුව රහන් වහන්ේ අනව මහරජේ. ඔබට ඉතාම විශවාස කටයුතු පුද්ගලයෙක් ඇවිල්ල කියනවා. රජතුමනි නැගෙනහිර දිසාවී අපිට යටත් කරගන්න පුළුවන් රාජ්‍යක් තියෙනවා. ඒ රාජයේ යටත් කරගමුද කියෙලා ඇහුවොත් මොකද කියන්නේ. ස්වාමීනී යටත් කරගන්නවා. එදට උතුරු දිසාවයේ දකුණු දිසාවෙත් එහෙම රාජ්‍යන් තියෙනව කෙල ඇවිල්ල කිවතු බොකද කරන්නේ. යටත් කරගන්නවා. තමත් පුද්ගලේ කැවිල්ලකි න සාගරයෙෙන් එහා පැත්ත තියෙන රාජ්‍යයක් අපිට අත්පත් කරගන්නඩ පුළුහන්ගේලා. ඔබ මොකද්ද කරන්නේ. ස්වාමීණි යටත් කරනවා. එතකොට කෝරක්විය සාගරෙෙන් මෙතනත් රජකන් කරනවා සාගරෙෙන් එතරත් රජකන් කරනවා. එතුොදැන් ඉස්සරලකිව ස්වාමීණි මට මේ මහ රාජ්‍යයක් තියෙනවා. එතින් ඇයි මට මදි කියලා කියන්නේ. ැ ඊළඟට හපු හම කියනවා නැගැෙන හිරින් උතුරෙන් දකුණෙන් යටත් කරගන්න පුළුවන් ප්‍රදේශ තියෙනවා කියලා කීවොත් ඒව යටත් කරනවා කියලා. එතකොට අපේ භාගිතන් වහන්සේ කෝරවි රජරුවන්ගේ අහනුව මහරජය තැ ඔබ කලින් කිව්වනේද රාජ්‍යයක්ක්තිය නවා ඇති කියලා. නමු දැම්මකද්ද බේ තත්වය. ආං මිනිස්සුන්ගේ ආසාවි සාව සීමාවක් නෑ. මේ කාරණාව ගෙනල්ල මේ ගාතාවට ගලපන තැන තමයි. මිනිසුන් ඩ මල් නිලඩ ගහිල් ඇතිවුුණෙත් නෑ. වස්තුූ හම්බ කණඩ ගිල්ල ඇතිවෙන්නෙත් නෑ. රටක් ගොඩනගණඩ ගිල්ල ඇතිවෙන්නෙත් නෑ. ආං ඒවාගේ තමයි මේලෝකී සිිල්වත් ගුණවත් නැති මිනිස්සුන්ට මේ පංච කාමේ කවදාවත් ඇතිවීමක් නෑ. සමහරවෙලාට ලාබාල අවදිය ඉදල. ප්‍රේමවන්ත කාලයක් ජීවිතයක් ගත කරලා ඕනොවුන්ම හඳුනගන ඕවනවුන්ටම හොඳයි. ඔවනවුන්ම කැමතිවෙලා එකට එකතු වෙලා ජීවත්්‍යවෙච්චා අය මේ සෑහීමක් නැතිවෙච්ච නිසා. සමහලට බොහෝ තාඩන පීදන හිරිහැර මව්පියන්ගේ අකම ැත්තා අමනාපකං මත තමයි ඔවු මේ එකට එකතු වෙලා දයන විවාහයට. දැන් ඒ පුද්ගලයා ඇය අතහරලා ඔහු පරධාර සවයට තියනවා. සමහලට ඇයත් ඔහු අතහැරලා අන්න ස්වාමියන් හොයාගෙනය නවා දැන්ගතකොට. සෑ තව තැනත්තියක් කොයාගෙන නෝ තවතැනැත්තිය කොයාගෙන නෝ වත් තැනැත්තිය කොයාගෙනය යනවා. ඒවාගේ නිමක් නෑ මිනිස්සුන්ගේ මේ ආසාවි්‍ය. නිමක් නෑ ඉස්ත්‍රීන්ගෙත් මේ ආසාවිත් කියන කාරණාව මෙතන දක්කොල කියනවා. මිනිස්සුන්ගේ හිත හැමවෙලාම ව්‍යාකූලයි. කවදාවත් කිසිමදේකින් සෑහීමකට පත්වීමක් පත්වීමක් නැතුව එහෙම අත්තිෙන් අත්තරට පැනැග හිල් අන්තිමට. මෙලවත් පිරිහිලා සංසාරි බොහෝදුරට අති දීර්ඝ කාලයක් නිරාදුක් මිඳෙන තත්ත්වයට පත්කරගණන්ඩ කටයුතු කරනවා. ඉළඟට සඳහන් කළා බීතස්ස බීතාය රතීච තෝකිකා. වැරදි කාම සේවනය යෙදෙන අය කාම රසය හරියට විඳගන්නත් නෑ කියලා. එකට හේතුවෝ සඳහන් කරනවා බීතස්ස බීතාය. ඒයි හැම වෙලාම බයෙන් ඉන්නේ කාන්තාවක් නම් ස්වාමියයා දැනගනීද ඥාතිීන් දැනගනීද දරුවෝ දැනගනීද අසල් වෙසිෝ දකීද ගම අයි දැනගනීද ස්වාමයාට ආරංචිවෙයිද මේවාගේ බයකීයකින් පෙළෙනවද. එතට පුරෂ්කත් ඒ විදිහටම තමයි. එතකොට ඒ බියෙන් බියෙන් සැක හොරෙන් හොරෙන් ඒ කාරය යෙදෙන් ඕන නිසා. හරියට ඒ කාරණාව සම්පූර්ණ කරගන්නත් බෑ කියල සඳහන් කරනවා. එතකොට කාරණාව හරියට සම්පූර්ණ කරන්නත් බැරින. නියමාකාරයෙන් බලාපුරත්තින තෘපතියක් ලැබෙන්ෙන නැත්ත. සංසාර අති දීර්ඝ කාලයක් නරකාදී දුක්වලට ගොදුරුවෙන්ට සිද්ධ වෙනවන. නැවත මනුලෝ උපත්තිය ලැබුවත් ඉතා නිින්දිත පුද්ගලයන් බවට පත් වෙන වන. ්‍රෝගාබාද බහුල පුද්ජලයෙක් බවට පත්වෙනවා න මේ හොයන සුළු සැපය මොකටද කියන කාරණාව ප්‍රඥ්ඥාවන්තයා හැම වෙලාවම තේරුම් ගන්නවා කියල සඳහන් කළා ඊළකට දේශනා කලා භාගිතුන් වහසේ තවත් තැනක අනාගතයේ මහා විශාල සැපයක් බලාපොරොත්තු වෙන කෙනෙක් මේ ජීවිතයේ පුංචි පුංචි සැපත්තා රඩුවන කියලා ලොකු සැපයක් ලබන්ඩන පොඩි පොඩි සැප් අත්හරින්ඩ කියල දේශනා කළා. ඒ පුංචි පුංචි පරිත්‍යාගවලින් තමයි මහා ලොකු සැපයක් කරා ගමන් කරඩ පුළුහංවෙන්න. එද සුළු ලාබ සුළු සැප අත්හැරල දැම් මහම ලොකුලාභයක් ලොකු සැපයක් ඔයා ගැඩ පුළුුවහන්. මෙලොව මෙවන් අකුසල කර්මයන්ගෙන් මිදුන පුද්ගලයාට. සුගතිය ගිහිල්ල බොහෝ සේ සුගතිගාමී සැපය බුක්ති විදිින්දපුොළුවන්. නමුත් මෙලොව තමන්ගගේ සිතවෙලිවලට වසඟ වෙච්ච පුද්ලයට අති දීර්ග කාලයක් නිරයවල්වල ඉපදිලා අති භයානක දුක්ඛයක්න් විඳින්ද සිද්ධ වෙනවා. කියන කාරණාවල් රාශියක් මේ ගාතා රත්නයක්ත් එක්ක සාකච්ඡා කරලලා භාගිතු නාහසැබිට පැහැදිලි කරලා තියෙනවා. එතොඩේ සියලු කරුණු දක්වොලා. දේශනා කරන්නේ පරධාර සේවනය කියන්න කරුමය සංසාරකත ජීවිතයේ තුළ රැස්කරගන්න අති භයානකම අකුසල කරමය හැටියට. මෙලවත් පිළිකුල් සහගතයි. පරලවත් අතිශෙයින්ම දුක්කදායකයි නැවත මෙලව උපත්තිය ලැබුවට පස්සෙත්. අනුන්ගෙන් නින්දා අපහාසවලට භාජනය වෙන. දකිින්ට පවා නුසුදුසු අප්‍රසන්න පුද්ගලයන් හැටියට හඳුන්වන. රිික් බව්ට පත් වෙලා කාලාන්තරයක් දුක්විඳන්න සිද්ධ වෙනවා. මෙවන් දුක්්‍රාශයක් උරුමනං එවන් අකුසලයකට කෙසේ හිත නැමෙනවද. කෙසේ යෙදෙනවද කෙසේ සොයනවද කියන කාරණාව විශේෂයෙන් මෙතන සඳහන් කරලා මේ අකුසලයේ දන්නා පුරුෂයා කවදාවත් එවන් වැරදි ක්‍රියාවකට නොයළබෙනවා කියලා අන්තිමට දේශනා කරනවා. ඉතින් මේ දේශනාව අවසානි කේමට ධර්මකාරණාව කොච්චර වැටහුුණාද කේම නතර වෙන්නේ සෝවාන්වෙලා. අනාත පිණඩික සිටිතුමාගේ බෑන එදා සෝවාන් වෙලා තමයි නතරවෙන්නේ එදාගින් පස්සෙ කවදාවත් මෙවන් අකුසල කර්ම ඔහගේ ජීවිතයේ කවරදාකවත් සම්පූර්ණ වුණේ නෑ කරග්ඩ පෙළඹුණේ නෑ. සෝවාන් වහන්සේ ඉතාම උසස් විදිහට සිල්ගුණ ආරක්ෂා කරන ශ්‍රේෂ්ට උත්තමයන් වහසේ නමක්. මේ සංසාර ගමන කෙරවල කරන්න යනමාවතේ ලබන්ඩ තින දුර්ලබම පලේ තමයි ශෝවාන් පල්ලේ. සෝවාන් වඩ තමයි අමාරු කියල දේශනා කරන්න. කෙනෙක් සෝවාන් වුණට පස්සෙ, සකදාගාමි, අනාගාමි, අරිහත් මෙ උතුම් පලයන් අමාරු නෑ කියල දේශනාවි සඳහන් කරවා. අමාරුමික සෝවාංගෙන එක. අගේ කාරණාව පැහැදිලි කරන්න තවත් විස්තර කලා. සැරියුත් මහරහතන් වහන්සේ යම් දායකෙක් මුණ ගැහුුණහම. උත්සාහ දරන්නෙම ඒ දායිකයා සෝවාන් කෙනෙක් බෞට පත් කරන්න. දායකයා සෝවාන් කෙනෙක් බවට පත් කළලාට පස්සේ සකදාගාමි අනාගාමි අරිහත් කියන ඉතුරුත් තුම්ඵලයේ සඳහාම ඒ දායිකයා මහමුගලන් මහරහතන් වහසට භාර කරනවා කෙනෙකෙන්. ඉතුරුත් තුම් පපලයම ලෙසී. අමාරු වැඩේ සාරිපුත්තයන් වහස කරනවා ඉතුරු කාරයන් තුනටම මුගලන් මහරතන් වහසට බාර්දෙනනවා. එතන් පැහැදිලි කරනවා සංසාරීෙන් එතරයන්ඩ කරගත තුකාර අමාරුමදේ තමයි සෝවාන් වෙනේක. එතින් කේම භාගිතුන් වහන්සගේ දේශන අවසාන දහසත් නයින් ප්‍රති මණ්ඩිත. ඒ අතුයි උතුම් සෝවා නාරි මාර්ගය ලබාගත්තා. නෙමන අපේ ජීවිතවලට. අපි මේ කාරණාව එකතු කර ගැත්තොත්. මේ සාකච්ඡා කරන මේ සඳහන් කරපු කාරණාව වර්තමාන සමාජයේ අතිශයින්ම බහුලවා පිට අහන්ඩ දකිින්ඩ ඕන තරං ලැබෙනවා. නමුත් එහි සැපයක් නං ඇත්තේම නැති බවත්. නැත්තේම නෙවෙයි. නමුත් අතිශය භයානක දුක්කන්දරාවකට උරුමකං කියන ඉතාපුංචි සැපයක් තමයි එතන ද අපිටාම් වෙන්න. නමු මේ සුළු සැප අවුරුදු කෝටි ගානක දුකටනම් හේතුවන්නේ. එවන් සැපයක් මොකටද කියන කාරනාව තමයි ප්‍රශ්න කරලාතියන්න. නමුත් ඒ සුළු සැපය අත්තැරී හම අවරුදු කෝටි ගනන් බුක්තිවිනින්න දිව්‍යමය වූ සැපයක් ලැබෙනවනං. ඉදිරියේදි ලැබෙන්ඩ තියෙන මහා සැපයක් වෙනුවෙන්. ඇයි මේ ස්වල්පවූ ලාබේ අත්හරින්ට බැරි කියන ප්‍රශ්නය ආපවූ හනවා. ඥානවන්තයට ඒ අවස්ථාව වහා සම්පූර්ණ කරන්න පුළුහන්. නමුත් හිතට වසඟ වෙච්ච දුරුවල පුද්ගලියූ මහත් ලාභයක් විනාස කරගන්නවා සුළු ලාභයක් වෙනිය. එනිසා අපි දුරුවලයන් නොවී තුනුරුවන්ට කීකරුවවෙච්ච, භාගිතුන් වහසගේ අවවාදයට නැමිච්ච සසර දුකට සසර බයට හැබැවිම්ම බීතියට පත්තවෙච්ච, සුගතියෙන් සුගතියට ගිහිල්ලා. භයානක සංසාරි කෙරවල කරගණඩ කැමති. හැබැ සත්පුරුෂයන් බවට හැබැ ඥානවන්තයන් බවට පත් වෙලා කටයුතු කරඩත්. අපි සියලු දෙනට තුනුරුවන්ගේ ආශරුවාදයෙන් ශක්තිය දහිරිය භාග්‍ය වාසනාව උදවේවා කියල ප්‍රාර්ථනා කරින්.